ොගව අයි පවන් සේරදනාටම ජපන් භාෂාවේ සරලවාක්‍යයක් ගොඩ නැගීම මංහිතන්නත් අපි පාඩන් කිහිපයක් කොස්සේම මේ වෙනකොට සරලවාක්්‍යයක් ගොඩ නගන්න කොහොමද කියන එක ඉගෙනගනිමින්නවා ඒ සඳහා ඕන අලුත්වචන ඒත් එක්කම නිපාත ඉගැන පාටිකස් ඒත් එක්කම වාක්‍ය ගොඩනගල අපි වාක්‍ය හදන්න කොහොමද ප්‍රශ්නහන්නේ කොහොමද ඒවගේ කරුණුත් අපි ඉගෙන ගත්තා ඇත්තරම මේ වෙනකං අපි ඉගෙන ගත්තේ බොහොම සිම්පල් වාකයක් හදන්න ජපන් භාෂාව ඉදිරිියයට අපි බොහොම ගැමරුවාක්‍යත් හදනව නමුත් මේ පාඩන් කෙහිපය තුරින් අපි සරලවාක්‍යයක් තමයි ගොඩනැගුවේ ඉතින් ඒ සරලවාකයක් ගොඩනැගීමේ තවත් පාඩමක් තමයි අද අපි මේ ආරම්භ කරන්නේ යන්නේ තවත් නිපාතයක් තවත් අලුත් නිපාතයක් කොහොමද මේ සරලවාකයක් තුළට ඇතුළත් කරන්නේ ඒ නිපාතයදර සරලවාකයක් හදන්නේ කොහොමද කියල අපේ ඉගෙන ගන්න යන්නේ මෙන්න බැලන්න අපි පුරුදු විදිහටම අලුත් වචචන කපයකොත් ඉගෙන ගැනම අපේ අලුත් නිපාත පදයක්ත් එක්ක වාක්‍ය හදන්න යම බන් මහිතන්න අපේ දලපපුතාල ගොඩක් ඉගෙන ගන්න කෑමති වචන ටි අපේ පවුලේ අය හඳුන්වන්නේ කොහොමද කියලා අපි මේටික ඉගෙන ගන්න කලින් පොඩ්ඩක් හිතල බලමු අපේ සිංහ වි ාශාාවවිලින් හරි නැත් ං ඉංග්‍රිසි භාෂාවෙන් හරි පවුල ඳුවන්නේ කොමද කියලා මගේ පවුලේ අම්ම තාත්ත ගැන කියනකොට මගේ අම්ම මගේ තාත්තා මගේ අක්ක මගේ අයිය මගේ ආ්චි මගේ සීය ඒ විදියට කියනවා ඔයාගේ පවුලි කෙනෙක් ගැන කියනවන ඔබේ අම්ම ඔබගේ තාත්තා ඔබ ආ ඔබේසිය ඔබේයක් ඔබේ නගේ ඒ විදිහට ඔබේ හරි මගේ හරි වචනවල වෙනසක් වෙනව මිස ඒ අම්ම තාත් අක්කා අය එකන වචනවල වෙනසක් වෙන්නේ නැහැ ඉංග්‍රසි භාෂාාවත්්‍ය හෙමන මයි මද මයිාද යමදයාද ඒ විදිහට ඒමද පාදසිිස්ට බ්‍රධ කියන වචනවල වෙනසක් වෙන්නේ නැහැ ඒ අයිති කෙන කියනකොට ඒ වචනටදාලෝ වචන වෙනස් වුනාට නමුත් භාෂාවේ නෙහෝන් ගොගල විශේෂත්වයක් තමයි මගේ පවුලේ අයිව හඳන්වන නමින් නෙමෙයි වෙනත් පවුල්ලක කෙනෙක්ව හඳුන්වන්නේ මඟහිතන්නේ භාෂාව විගෙන මුලදම මමකිව්වා ගෞරවය නැතං ආචාරශීලිත්වය පෙන්නෙන වචන වචන බහුලව ජපන් භාෂාාව තියෙනව සහ ඒ බහුල භාවිත කරනවා ඉතින් මේ කත්තේ වගේ වෙනත් කෙනෙකුගේ පවුලක අයවහඳුන් වද්දී ඒ ආචාර්ශීලී බවත් පෙන්වනවා කෝමරි වෙනත් වචනයක් තමයි පාවිච්චි කරන්නේ තමන්ගේ ගෙදර අයවහදුන්වන නමට වැඩිය මේ අයවහ දුන්නන නමට වැඩ වෙනස් වචන පාවිච්චි කරනවා ඉතින් අපි බලමු මොනවද ඒ වච්චන කියලා මෙන්න බලන්නේ අම්ම අම්ම වචන අහන තියෙනවා කලේ මගේ පවු මගේ අම්මට කියන්නේ මගේ පවුල අම්මට කියන්නේ හා හ ඒ අම්ම වෙනත් කෙනෙකුගේ පවුලක් නං අපි කියන්නේ ඔන්න බලන්න කාසංල ඔසං කාතෙක්ක කා ඇතර තියෙන ආසුර දර්ග වෙලා ඔක්කා වෙනවා ඔකාසං මගේ අම්මනං හහා ඔයාගේ අම්මනං ස තාාද තාත්තට කියන්නේ 父。叶った時にん、ね、チチおびたったなん。お父さん。お父さん。 කියන වචන එන කොඩට පේනුවනය ද අපි ගෞරුව කිරීම සඳහා භාවිත කරන වචනයක් නක ඉති එතන ආචාර්ශීලී බව වැඩිවීමක් පෙන්නුම් කරනවා චිි ඔතුෝසං හ ඔකාසං චි ඔතුෝසංග අක් මේකත් ඔගොල දන්නවා මෙ වෙනත් අයිකගේ පවුලික්ක ගැන් අපි කලින් ලියලා තියෙනවා මකදමන්ලෙ අ මකදදෙලි අ අ කියල කියන්නේ මගේ අක් ගැන කියනකොට වෙනත් කෙනෙකුගේ අක්කා ඕනේං ඕනේසාං මතක ඇති ඒස්වරය ඒස්වරයකෙම දීර්ධ කරනවා පෙන්නන්න අපි ඔනේසං කියන වචනය උදාහරණයක් විදිහට ගත්තා අනේ ඔනේසංගි අයිය මගේ අයනං අනි අයට කියනම කදද අනි ඔයාගේ අයයනං මං කියන්නේ ඔනීසං. ඔන්නේසං නසාං හ ඔකාස චිචි ඔතුෝසං අ ඔනේසං අ ඔනසංගි නගි නංගිට කියන්න මකදද ඉමෝත කියලා නංගිට කියන්නේ? ඉමෝතෝ මගේ නංග ඉමෝත මගේ නගි ඉමෝතෝ ඔයාගගේ නංගි ගැන කියනව නම් මං කියන්නේ ඉමෝතෝන් ඉමෝත සං එක ටිකක් මතක තියා ගන්න ලේසිී බොම පොඩි තැක්නෙ වෙනස් වෙන්නේ ඉමෝතෝ සං ඉමෝතෝ 妹、妹さん。つんぎ。まんりときあんね。おとと。ほんでてはぐにんのマんめきやなわ。おとと。おとと。おとと。 ලිටමකක්ද වෙනත් පවුලක මල්ලකෙන ගැන කියද. ඔතෝතස ඔතෝතස නබල තස එක පාර කියවන්න හ වෙනත් පවුල කනං ඔහාසං සිචි වෙනත් පවුල කනං ඔතෝස අනේ වෙනත් පවුල කනං ඕනේසං අනි වෙනත් පවුල කනං ඔනීසං විමෝත මගේ පවුල වෙනත් පවුල කන විමෝත සං ඔතෝත මගේ පවුල වෙනත් පවුල කනං ඔතුෝතසං ඟි ආ්චිය ග්‍ර mother father ආච්චිට කියන්නේ ස්ෝබෝ කියලා මොකද කියන්නේ

සී අට කියන්නේ සොෆ මගේ සට කියන්නේ සොෆු කියලා මකදද සො සොෆ ඔබේ සීයටට මම කියන්නේ ජ සං කියලා මොකදද ඔජසා ජසා දැන් එහෙනම් එක පාරක් මගෙත් එක්ක කියවමු මංහිතන්නේ දැන් හිරගෙනකුරු හොඳට අදනන් නිසා මංග්‍රෝමජවලින් නැවත මේක ලිවිය යුතු නැහැ එක නිසා නැවත කියවදදි හදිසිය ගැටලුවක් තියෙනව වන්නං අකුර ගැ ඇ මෙෙනහි කරන්න අදා ලක්ෂරය මොකක්ද කියන එක අම්ම අම්ම මගේ පවුල අම්ම හාහා ඔකාසං ඔබේ පවුල නම්මං ඔබේ අම්මට කතා කරන්නේ ඔබේ අම්ම ගැන යමක් කියන්නේ ඔකා සං කියලා චිච ඔතෝ සං ඔබේ තාත්ත ගැන යමක් කියනව නම්මම ඔතෝසං කියලා කියන්නේ ේ මගේ අක් ඔබේ අක්ක ගැන යමක් කියනව නම් මං කියන්නේ ඕනේ සං කියලා අනි මගේ අය ගැන යමක් කියනව නං වතශනෝ අනි මගේ අයිය නමුත් ඔබේ අය ගැන කියනවනං අනතනු ඔනීසං ඔබේ අයිය ඔබේ අනි කියලා කියන්නේ අනතන අ කියන්නේ අනතන ඔනීසාං සගි මගේ නංගි නං ඉමෝතු ඔබේ නංග ෙනං විමෝතු සං otooto -oto, magi mali ng ototo obe mali ng ototo sang ototo sang obe mali ng ototo sang magi arch ng sobo obe arch ng ubasang මගේ සීයනං සොෆූ ඔබේ සීයනං ඔජීසක් ඔය විදිහට තමයි මගේ පවුලි සහ ඔබේ හෝ වෙනත් පවුලක ඥාතීත්වය නෑදෑකම ගැන වචචන පාවිච්චි කරන්න ත එකම එක පාරක් මගෙත් එක්ක කියවන්. හහා ඔකාසං චිචි ඔතෝසං ියොදෙක දසයි එකට කියවන්න අන ඔනේසාං අනි ඔනසං රිමෝතුමෝතු සං ඔතෝතු ඔතුෝතු සං ස්ොබෝ ඔබාසං සොෆ ජීසා මංහිතනවා හොඳට තේරුනා කියලා සගි ළඟට යාමු අපේ අද කාර්ට අපි අද ඉගෙන ගන්න අලුත් පාටිකර එක තමයි මෝ දැ කලින් මතක් කරන්න අපි කලින් ඉගෙන ගත්ත පාටිකරස්මනවද නිපාත පදමනවද වා නිපාතය වාට පස්ස නෝනිපාතය අපි වානිපාතය පාවිච්චි කරේ තොපික් මාකය කවිදියට එක කියන්නේ වාකේ ටොපික් එකක් ප්‍රධහනම කොටසවාක ඒකට පස්සුවා අපි වාකේර නිපාතය පාවිච්චි කරා මම කියනකොට වතශිවා කියල පාවිච්චි කරා ඊට පස්සේ අපි නෝ නිපාතය පාවිච්චි කර මතක ඇති අයිතිය පෙන්නන්න කිසියම්දේක අයිතියක් තියෙනවා කියල පෙන්නන්න මගේ කියන්න ඔබගේ කියන්න අපි වත්තශි නෝ අනත නෝ කියල නෝ නිපාතයක් පාවිච්චි කරා ල වාක්කයත් හැදවා ඊට පස්සෙ අපි අද ඉගෙන ගන්නේ යන්නේ මෝ කියන පාටිකල් එක මෝ කියන නිපාතය මෝ මේ බලන්න මෝ මෝ කියන්නේ හරිම ලේසි අපි සිංහල භාෂාවෙන් කියනව නං අල් තයන්න එකයන්නේ මමත් ඔබත් ඔහුත් ඇයත් වගේ අපි තවත් නාමපදයක් එක නාමපදයක් තවත් නාම්පදයකට හල් තයන්න මගේ එකතු කරන්න වනම් ලිං කරනවනං අපිත් හල් තයන්න හඟවන්න මෝ කියන නිපාතය පවිච්ි කරම එක ගොඩක් පැහැදිලි ඉංග්‍රිසි භාෂාවෙන් අපි එක දැනගත්ත හමටඔසෝ කියන අදහස් තමයි මේ මෝ නිපාතියෙන් එන්නේ ඔබත් මමත් විතරක් නෙමේ අපිට අ පිගෙන ගන්නේ මේ විදි නාම පදයක් එක්ක වනාට එකනෙ අපි සරල වාක්‍ය තුළ පවතින නාම පද එක්ක වනාට අපිට ඕන මදේකත් කියන හඟවන්න කියන තත්ත්වය හඟවන්න මේ මෝනිපාතේ පාච්චිරන්න පුළුවන් බාන්ඩවලටන සත්වයකුට වුණත් ඕනම කෙනෙකුට හල් තයන්නත් එක්ක වා ඇතුව තියෙන නාම පද ලිින්ක් කරන්න මේ මෝනිපාතය පාවිච්චි කරන්න පුළුවන් ඒ මනාව වැටහේ අපි වාක්‍යවල අද්ද දැන් බලමු කොහොම ද අපි මේ මෝනිපාතේ පාවිච්චි කරන්න කියලා මෙතන වානිිපාතය තියෙනවන උදහැන විදිරිතන් එක්වරින් කියවා වත්තශීවා ගක්සයිදස් වතශිවා ගක්සයිදස් ඒ වගේම ඒ සෙන්ටෙන්ස් එකටම සමාන අදහසක් එන වාක්්‍යයක් නම් අපි වා වෙනුවට මෝදාන්න පුළුවන් මං කියනවා ඔහු ගුරුවරයෙක් ඇයත් ගුරුවරයෙක් මං කියනවා තනක මහතා ගුරුවරයෙක් ජමත මහතාත් ගුරුවරය පළවෙනි වාකය අදහසමනවා නමුත් ඒ අදල් පුද්ගරයා වෙනස් වෙනවා. ඒ වනාට වාක්‍ය ඇතුළේ තියෙන අර්ථය සමාන. අප තවකක්කිම් සන් මහතා්‍රීඩ රෝෂාන් මහතාත්්‍රීඩ එක වගේම අදහසක් එනකොට අපිට පල්වෙනි වාක්‍යවලින් තියද්ද ඒවාක්‍ය වගේම අදහසක්නකොට අපිට අනිත්වාක්්‍යයට වාවෙනුවට මෝ පාවිච්චි කරන්න ගොළුවන් අපි බලමු කොහොම දෙේක කරන්න කියලා උදාහරණයක් තුරි මේ බල එෝ හරි දෙන්නම ගුරුවරු ගැන කියන්න වෙනස් පෙන්න්නේ පලවෙෙන නාම පදේ විතරයි නමුත් ඒ දෙන්නට අදාල තත්වය පොදු ත්වයක් තමයි හිද හඟමන සිහලෙන් හින විදිහම තමයි ලොක ැඹුට හිතාන්න වශ්‍යනහ සිහලෙන් තරන විදිහම තමයි බල නොරිකෝ මහත්මය ගුරුවරියයක් මම ස්තර සිංහලින් කියන්නේ. නොරිකෝ මහත්මය ගුරවරයක්. යුක්කක මහත්මයත් ගුරුවරයක්. මේ වාක දෙක එකට කියදී නොරික මහත්මය ගුරුවරයක් වේ යුක මහත්මය ගුරුවරයක් පේ කියන්න ඕනෙත් නෑ එම ගැලපෙන්න්නෙ නැ. කොට කියන්න ඕ නොරික මහත්මය ගුරුවවරයා යකක මහත්මය ගුරුවරයා එතකොට ඉංගසි භාෂාවෙන්කිවත් මිස් නොලිකෝ ටීච ඒගේ මිස්යුකිකෝ ඊෝල්සෝ ටී මං ඔෝල්සෝ කියන පදේ තමයි මෙතැද අපට ගන්න තියන්නේ මේබල ඔසෝ මෙතන බානිපාතය මෙතන මෝනිපාතය වෙනුවට තමයි මෝදාන්න නිපා දෙ එකකම මෙම පාවිච්ි කරන්න බල නොරිකොසන්වා සන්සේදස්. නොරිකොසන් එක් වානිපාතයවිල්ල නොරිකොසන් කවුද සන්සේ කෙනේ. ඒ වගේම සමාන අදහසක් තමයියෙන්නේ යුකිකොසන්මූ සන්සේදෙස් නොරිකොසන් ගුරුවරයක් ඒ වගේම යුකුකසන්නුත් ගුරුවරිය අදහසේකයි ති බොහොම ගැලපෙනව මේ විදිහට වාකෙ දෙක ලියන එක වා තමයි මෝබවට පත්වෙන්. වායි වත්වෙලා පලිබිනිවාකෙන් අදහස ප්‍රකාශ කරනවා ඒවගේම අදහසක් කියල ප්‍රකාශ කරන්න අපි වාවෙනුවට මෝ පාවිච්චි කරනවා මේ වා තමයි මෝබවට පත්තෙන් අනිත් කොටස් වෙනස් පෙලා නැහැ මට තේරුම් කරන්න ඕනිෙ වුණේ ඒ එකයි සමාන අදහසක් තමයි එන්නේ වානිපාතය තමයි මෝබවට පත්වෙන්නේ ට කියන අදහස තමයි එන්නේ අපි සිංහලෙන්නම්ත් නැතම් හල් තයන්නෙන් වාක දෙක් වචන දෙක් ලිං කරනකොට හල් තයන්න දාලා එන අදහස තමයි මෝනිපාතෙන් හඟවන්නේ සුගි බ තවත් උදාහරණයක් සචින් සන්වා සුරි රංකජෙන්දස් ඉට පස්සේ ාමර සන්මෝ සුරිරංකජින්දෙස්. මේ දෙන්නම සුරිරංකජින් වෙන්න ඕනේ අපිට ඇතර්තෙත් එක්ක මෝනිපාතය පාවිච්චි කරන නම් අදාළල දෙවෙනි වා්‍යෙරෙ බල පලළවෙනි වාක්‍ය සචීින් සන්වා සුරි රංකජින්දෙස්. තවත් සුරිරංකජින් කෙනෙක් නම් ඊළංඟට කියන පුද්ගල අපිට මෝනිපාති පාවිච්චි කරන්න පුළුවන්. චාමරසන්මෝ සුරිරංකජින්දෙස්. මේ න සචින් ශ්‍රී ලංකකේ චාර සාමර ශ්‍රීලාංකිකේෙක් ඒ නිසා එක වගේ ආයි කියන්න මම සමාන අදහසක් අවසානයේ ප්‍රකාශවෙන්න ඕන් දෙන්නම ශ්‍රීලාංකයව නිසා තමයි අපිට මෝනිපාතය දාන්න පුළුවන් ඕනේ ඊළඟට බලයි අපි බලුම් මොකත් දහන්නේ සච්චිලි මහත්මය ශ්‍රීලාංකිිකේෙක් ද දැන් පරණ පාඩක් උක්කුම් මතක් වන්න තමයි මංවාක් කිලියන්නේ ප්‍රශ්නාාර්ථය මතක් වෙන්න පස අනිකුත් නිපාති මතක් වවෙන්න මං අහලා තියන්න මොක්ද සච්චිනි හත්මියය කියන්න කාටද සච්ිනි සන් එක දන්නව ශ්‍රී ලාංක කියට මකක්ද කියන්න ශ්‍රීරංකජින් ස්ිනි සන්ලියන්න දන්න ශ්‍රීලාංකි කියලියන්න දන්නවම ප්‍රශ්නනාර්ථයහග වන කොටමකද කරේ කානිපාතය කා කාපදය අගට දැම්ම කාපදය අගට දැම් එකතක සච්චි මහත්මය ශ්‍රීලාංක කිය සම්බධ කරය කොහොමද සච්චිලි මහත්මියයට පස්ස අපේ සැනිසන්ට පස්සේ වානිිපාතයේ දැම්ම දැන් මෙතර මේ මෝනිපාතයන අප මෝනිපතයට යන්න තමයි මේවාක දෙක මුලින්ම ලියන්න අපි ලිය බලමින් කොහොමද ලියන්න කියලා ඉස්සල මේක දැක්හම ඔයාලත් පොතාතේ තියාගෙනඒ වාකිලියන්න ඕනේ මම උගන්වද්ද මේ ස්සල ඔයාලට හිතන විදිර ලියන්න හැම වෙලාවම කරන්න ඕනේ මේ අභ්‍යහාසය කරලා ඊට පස්සේ තමයි මම ලියන එක බලන්න ඕනෙ මොකද ඔයාලගේ ඩෝ එකේ පහලින් තියන ඩිස්ක්‍රපෂන් එකේ අදාළ නෝට් එක පඩ එකක් විදිහට දාලා තියෙනවා ඒක පුළුවන්න්නම් පිින්ටව් එකක් කරගෙන මේ අදාළ ඉධ ප්‍රමාණයක් තියලා තියෙනවා එතකොට ඒකෙ ලියන්න පුරුදු වෙන්න එතකොට මංහිතන්නේ මගෙත් එක්කම ඒ අභ්‍යාසි කරනවනම් මතක හිටිනව පස්සේ ඒවා ඒ විදිහට කෙරෙන්නේ නෑ ඒක නිසා. දැම් බන සච්චිනිි මහත්මය අපි ලියනවා සච්චිනිි මහත්මය

සිනිවා ශරිරකිින් කියන මගිත එක පාර සනින්වා ශරිරංකින්න් රෝමජවිිල් නුත්මං එක පාරක් ලන්නබල සන සන් මෙහා අකුරා පිළියන්නේ වා ශබ්දයට ලිය්‍යහාකුර කියවන්නවා සච්චිනිසන්වා සරිරන්කා ජ සරිරංකා ජිින් දෙස්ක පිතන්ටත් මර්මකද්දාමුක් ජපන් වශචවාකස සච්චිනිසන්වා ශරි රංකජින් දෙස්ක සචිනිි සන්ව ශ්‍රරි ලංකජින් දෙස්ක. ම මේවාක නැවත නැවත කියන්නේ පරණපාඩක් මතක් වෙන්නත් එක්ක. සචිනී මහත්මියය ශ්‍රී ලාංකිකත්ද හයි ය සචිනිි මහත්මිය ශ්‍රීලාංකිකේ. දැම් මෝනි පාත නැතිහින්ද බලන නැතිනේ පොඩ්ඩක්ඉන්න මම ද මෝනිපාතට ඊරංඟවාක්‍ය පේලියට යනවා. හයි はいサチニさんはサチニさんはサチニさんはスリランカ人です。 රිකාබෙස් ඒකට උත්තරේදෙනවා ස්ින සන්වා සරි රංක ජිින්දෙ. මම සාමාන්‍යවාක දෙකක් මතක් වෙන්න වනසේ මේවා කෙළියන්න. ඒක් මං අයි රෝමංචි විරින් ලියන නෙබලයි

මේ බල දැ මේ වාක දෙ කළිව්වෙ මෙමමෝ එන විදිහ පෙන්න්න ඕන නිසම් මේ සාමාන්‍ය වාක්‍ය දෙක සාමාන්‍ය විදිට වානිිපාතය විල්ල ලියබලා තියෙනව ස්චිනි මහත්මියය ශ්‍රීලාංකිකේදදඌ සචනි මහත්මය ශ්‍රීලාංකිකේ එ්චරයි සචනි මහත්මය ශ්‍රී ලාංකිිකේ වානිිපාතය විල සාමාන්‍ය විදියට වාක්‍ය දෙක ලියවුුණා දැම් බල අපි කොහොමද මෙන්න බැලෑ මොකදද මේ වාක්‍ය කමලා මහත්මයත් ශ්‍රීලාංකිකේත්ත ආයි මතකයින්න දැන් කලින් අපි ප්‍රශ්නයහුවේ ස්චිනිි මහත්මය ශ්‍රී ලාංකිකයත්ත උත්තර දුන්නා ඔහු සචිනි මහත්මය ශ්‍රීලාංගිකේ ඊට පස්සේ එතන ඉන්න අනිත් කෙනාමලා කමලස කමල මහත්මියත් ශ්‍රීලාංකිකේද්ද දැන් කලින් කෙනයහ කෞද්ද කිය ස සචි මහත්මය ශ්‍රීලාංකිකේද කිය ෙ ඕ සචින ශ්‍ර ලාංකිකෙ කියලා ඔන්න ගටලුව ක්‍රිය කරගත්තා. ඉල් පස්සය හනවා කමල මහත්මයත් ශ්‍රීලාංකිකේද්ද අන්න බලන්න මෝ නිපාතිය අපිට ත් කියන එක එකන්න ඔල්සෝ එත් එහෙමද කිය අහන ප්‍රශ්්‍යය තමයි මේ අහන්න ඇන්න සචිරි මහත්ම ශ්‍රලාංිකේද ඕහ සචිරි මහත්මය ශ්‍රලාංකය කම මහත්මයක්ත් ශ්‍රීලාංකිකේද එත කොට උත්තරදෙනවා නැහැ කම්මලා මහත්මිය ශ්‍රීලාංකිකේ නොවී ඒ වෙලාවි කියන්න ඕනෙදම්මලා මහත්මියත් ශ්‍රීලාංකිකයෙක්න මේ කියලා. හොඳට හිතන් සිංහලෙන් හිතන්න නැහැ. ඒ ඒ වෙලාබිදි අපි උත්තර දෙන්න නැහැ මෝනිපාත පාවිච්චි කරලා. ඇත අර්ථෙදී අපි මෝනිපාති පාවිච්චි කර. හොඳට මනසට ගන්න ස්ච මත් ස සචිල්ි මහත්මියත් ශ්‍රීලාංකිකේද්ද ඕ සචිනිි මහත්මියත් ශ්‍රීංකේ කමලා මහත්මියත් ශ්‍රී ලාංකිකේක් ද නැහ කමලා මහත්මියත් ශ්‍රී ංකිකයෙක් න මේ කියන්නේ නැහැ එම කියන්න ඕන නැහැ හම කිව්වොත් එක ගැල පෙන්න්නෙත් නැහැ ඒ විලාබට පාවිච්චි කරලා තියෙන් පවිච්චි කරන්නමකක්ද කියන එක හොඳට මනසට ගන්න මේ වෙලා වි මෙත අපි පාවිච්චි කරල නැහැ නැහැ කමලා මහත්මිය ශ්‍රීලා කමලා මහත්මියත් ශ්‍රීලාංකිකයක් නැවෙයි කියල මේ ංහලවාක කියල නැ. නිහෝගොවලින් ලියන්න කලේ මනසට ගන්නුවනන් සම් මම වා්‍ය දෙකම එකට අරං පැහැදිරි කරේ ්‍රශ්නය හෝවට කමලා මහත්මියත් ශ්‍රීලාංකිකේද නැහැ කමලා මහත්මියත් ශ්‍රීලාංකිකයෙක්නම කියන්න බැහැලේ නැහැ කමලා මහත්මිය ශ්‍රීලාංකිකයක් නොවේ එතකොට මම මේ අල්තෑයන මෙතන රතුපාටි කරට මෙත අල්තයන්නක් පාවිච්චි කළ නෑ. හොඳට අපි සිංහලෙන් මෙහෙම දෙන්නක් ඉන්නව එක්ෙනෙ එහම කියල වූ හම සචන මහත්මීයත් ශ්‍රී ලාංකිකයෙක්ද ඔු සචරි මහත්මියත් ශ්‍රී ලාංක කමලා මහත්මියත් ශ්‍රීලාංකකයෙක් ද කිය හූ හම ආයකමලා මහත්මියත් කියල කියන්න ඔ නක තමයි මට මේවාක කණඩ දෙකින් පැහැදිලි කරන්න ඕනෙ වනේ එතකොටක් බලු එක් කොහොමද දියන්න කියලා ඊමිස් කමලා ඔෝ ශ්‍රී ලංකල් ක මහත්මියන් ශ්‍රී ලාංකිකෙක්ද අප බලමු කොහොමද ලියන්න කියලාමමමරසමෝ සුරිරංකජින්ිස්කා. දමන් ලියනකොටම ඔයාලත් ලියන්නවඕන තම්මල් ලිව්වට පස්සෙ පොඩ්ඩක් බලාගෙනෙදල මේ වෙලාවෙම ලියන්න ඕන මේ වෙලාවෙම කියවන්න ඕන හමනැත්ත මේක මත්තකේ රඳවගන්න අමාරුයි කමරසන්මෝ සුරි රංක ජිින් දෙස්කා කමරසන්මෝ සුරි රංක ජින් දෙස්ක අප රෝම ජල්න දියල බලම එක?

මෝ නිපාති අපි පාවිච්චි කරා මෙ මෝ පාවිච්චි කරේ ඒ ළඟට අහනවා ඉළඟට කියනා මකද්ද උත්තර දෙනවා නොමමයිනොට ශ්‍රී lanංකන් කමලා මහත්මිය නැහැ කමලා මහත්මය ශ්‍රීලාංකිකෙක් නොවේ නැහැ කමලා මහත්මිය ශ්‍රීලාංකිකෙක් නොවී නැහැ කියන්නේ කොහොමද ඊයේ කාමරසන් කමරසන්වා ඒක තමයි මට කියන්න ලූනනි විශේෂ කාරණය. ඒ නගටෆෝම එකන් ලියනකොට මේ මෝපා නැවත පාවිච්චි කරන්න නැ. මොකක්ද වෙන්නේ එතදි වා නිපාත තමයින්නේ එතැඳියෙන් එමකක්ද වා කියන නිපාතය වා කම්මරසන්වා සුරිරංකජින් දෙවා අරිමසෙන් වර්තමාන කාර නැත කොමද කියන්නේ දෙවා අරිමසයෙන් හෙමනැත්තම් ජා අරිමසේ. කමරසන්වා සුරිරංකජින් දෙවා රි සුරිරංකා ජන් සුරිරංකා ජන් දෙවා අරිමස දෙ දවා අපි හාකුරලිවට දෙ වා කියල උචාරණය කරන්නේ දෙවා දෙවා අරිමස දෙ අරිමසේ ねい,いえ、いいえ、ーマチさんカマーさんカメラさんは、ウーウォーウォーウォーウォーウォーウォーウォーウォーウォーウォスリランカ人ではありません පහගේ ්‍රම පාඩනුත් ඔක්කොම තක්කෙන් නොනේ ලියනකොට දෙස්ෆෝම එකේ නැතර්තය වර්තමාන නැත අතීත ඇත අතීත නැතේ ඔක්කොම අපිභාක්කිවල යොදිෙන නිසා නැවත නැවත ඒ පාඩක් මතක් වේවි.වා සුරිරංකජින් දෙවා අරිමසෙන් නැතමන්ක ජා අරිමසෙන් කියලා අපි ඉගෙන ගත්තා පොඩ්ඩක් ස්පෝකන් පැත්තට ගිහල්ල අපට හරි උත්තරේ දෙන්න පුළුවන් අපිට එයා ශ්‍රීලාංකිකෙක් නෙවෙයි කියලා වාකේව අවසන් කරන්නත් පුළුවන් එහෙම නැත්තං එහෙම කියලා අපිට පුළුවන් ය ඇත්තරම් මොන ජතිකය ද කියලා කියන්න අපි ඕනෙම ජාතිකය කියලා හිතන්න පුළුවන් අපි කියනවා නැහැ කමලා මහත්මිය ශ්‍රී ලාංකිකෙක් නොවී ඇය ජර්මන් ජාතික ඇය ඇමරිකාන ජාතිකී මලා කිය නම් තියෙන්නේ ඉන්දයානු අයට හෙමනත්තම් ඇම ළඟකද ඇමරිකානු උපජනාධිපති වනේ කමලක් කියලා කෙනෙක් ස අපි අපිම ඇමරිකානු ජාතිකේ කිය මත ඉංග්‍රසි භාෂාවෙන් ල නති නුම සිංහල ලනවා මකක්ද කියන්නේ නැහැ කමලා මහත්මය ශ්‍රීලාංකිකයෙක් නොවේ ඇය ඉන්දියානු ජාතික ැත්ම් මෙතර මල් ේ තිය නෑ ඇු ජාතික එනම් මෙතර මලියෙන ඇය ඇමරිකානු ජාති ජාතිකයෙක් ඇමරිකානු ඇමරිකානු ජාතිකේ නැහැ කමලාෑ මහත්මියය ශ්‍රීලාංකිකයෙක් නොවේ ඊයේ කමරසන්ව සුරි රංකජින් දෙවාරි මසේ ඇය ඇමරි කානු ජාතික ඇය ඇමරි කානු ජාතික කාන්තාවක් එම් කොහොමද කියන්න අප එක කොහමද කියන්නේ කොමද කියන්නේ ඇය කිව් කොහොමද අපි කනෝජෝ කනෝජෝ ඇය කියන්නේෙ කාටත ඇය ඇය කියන්නේ කොහොමද කනෝජෝ නිහෝංගවලින් කියන්නේ කනජෝ මතක ඇති අපි කලින් මේ මචන ලිව්වා කනජෝ ඇය ඇමරිකානු ජාතිකයක් ඇමරිකාන ජාතික කන්තාව කනජොවා කනජොනජ අමරිජද හරි? アメリカ人、アメリカ人です。彼女はアメリカ人です。あなたは私は何を言うの彼女はアメリカ人です。 アメリカはいいいです電波ランサンポルなわけでくるカメラさんもスリランカ人ですかカメラさんもスリランカ人ですかいいカメラさんはスリランカ人ではありません彼女はアメリカ人ですい,いな？ ඇත්තරම කවුද කියෙන් උත්ත්‍රෙත් මෙතන දීලා තියනවා. බල මගෙත්ත එක්කම එක පාරක් කියව. වතශිතු යික්ෂණ ගොන්දෙක් දසයි. කමරසන්ම සුරිරංකජින්ක? යේ කමරසන්වා සුරිරංකජින් දෙවාරිමසේ. කනුජවාමරි මෝචද ශ්නයමිමましょうකාමරසන්වාමරසන්මෝ? කමලා මහත්මියත් ශ්‍රී ලාංකිකයක් ද ඒ කමරසන්වා ශරි ලංකජින් දෙවාරිමසෙන්. කමලා මහත්මය ශ්‍රීලාංකිකයෙක් නොවීනමරසන් කෙනකතුට කනුජ කියලර ගත්තා ඇය කනජවා කනුජවා අමරිකජින්න්දස්නජවා අමරිකජින්න්දෙස්. හරි? හොඳට මනසට ගන්න මෝනිපාතය ප්‍රශ්නය අහනකොට ඒ එහෙම නං අපිට මෝවලේ මුත්‍ර දෙන්න පුළුවන් එම නෙම නං අපි වානිපාතය පැත්තට හැරෙන් ඕනේ හරිඟි ඊළඟට මෙතන නිකන් තනිවාකයක් තනිවාක දෙකක් තියෙනවා මේ වෙලාටත් අපට මෝනිපාතය පාවිච්චි කරන්න පුළුවන්ය Studioමං Brother social Studio මම ශිෂ්‍යයෙක් මගේ මල්ලිත් ශිෂ්‍යය නැතම්ම කියන්න න ම ශිශ්‍යයෙක් මගේ මල්ි ශ්‍යය කෙෙනක්යක් කියනවාද කවුරුවරයහනවා මමයි මගේ මල්ලි දෙන්න නම ගැන අහනකොට ම ශිශ්‍යයක් මගේ මල්ලිත් ශිශ්‍යයේ අපිහැ කියනවලේ අන්න ඒ වගේ වෙලාවක තමයි අපිට මෙහෙම පාවිච්චි කරන්න පුළුවන්. ද මගේ මල්ලි ගැන කියනකොට මොකද මතකද. මගේ මල්ලි මගේ මල්ලි සහ වෙන කෙනෙකුගේ මල්ලි කෙනෙක් ගැන කියනකොට මම පවුල සම්බන්ධයෙන් පවුලේ ඉන්න අයගේ නෑදැ කංවට ආමාමත්‍රය කරන විදිහෝ තමන්ගේ පවුලි සහ වෙනත් අයගේ පවල කෙනෙකද බොලද කියල දුන්නන එතකොට ඒ විදිහට හිතන්න ඕන මේවාකිලිය අද. බලන් මම ශිෂ්‍යී කොහොමිති ලියන්නේ මම ශිෂ්වේ. මම හරිම ලේසිවාකයක් වත්තාශිවා. වති වතශිව ගක්ෂේදෙස් එකතින් ආහිතන්න දෙය නෑන හරිම සරල වාක්‍යයක් මම ශිෂ්‍යයෙක් වතාශිව ගක්ෂේ දෙස් වතශිව ගක්සේදෙස් දැන් කියනවා මගේ මල්ලිර් ශි්‍යෙක් මගේ මල්ලි කහොමදයන අපි මගේ මල්ලි මගේ කියනකොට ඔන්නන් අපිට ලියන්න පුළුවන් වතශනු වතශනෝ ඔතෝතෝ මේබල ඔතෝතෝ වතශිනු ඔතෝතොමෝ වතශින ඔතෝතමෝ වතශින ඔතෝතමෝ ගක් වතන ඔතෝතුමෝ ගක්ෂේ වතශිව ගක්ෂේදස් වතශන ඔතෝතුමෝ ගක්ෂේදෙ වතශන ඔතෝතුම ගක්ෂේද මෙතදිමට කියන්න ඕනේ තැන් කොහොමද මගේ පවුලේ මයි පැමිලි ඕන් පැමිලියේ මල්ිට කිවේ ඔතුෝතු කියලා යාගේ පව්ලි මල්ලි ම කිව්වේ ඔතුෝත සන් කියල ඔතෝතු සන් මගේ මල්ලි ඔතෝතු ඔබේ මල්ලි ඔතෝත සන් මේ වෙනස්තිීන අපි කෙනෙකොට ම දැ මගේ අම්මට ඔබේ අම්මට කියනකොට ම ගේ අම් මට කියන්නේ හා ඔබේ අම්ම ගැ යමක් කියනකොට ඔකාසා නමුත් මගේ අම්මට මං ආමාන්ත්‍රණය කරනකොට හා නෙමේ කියැන වෙන විදියක් ඒගේ වෙනස් ක්‍රමතියෙන් නමුත් අපි සඳහනක් කරනකොට මගේ අම්ම ගැන මම තව කෙනෙකොට කියනකොට කියන්නේ හා ඔබේ අම්ම ගැන මම කියනවන මොකත්රි දෙයක් සඳහන් කරනවනම් ඔකාසා ඒ වගේ තමයි අපි තාත්තරත් එහෙම වුණනා මගේ තාත්ත ගැනම තව කෙනෙකුට කියනවන චිචි ඔයාගේ තාත්ත ගැ තව කෙනකට කියනවන ඔත්ෝ සං ඒ විදිහෙටම අපි කිසි පපයක් ගෙන ගත්තා ගැඹුරුන්ේ අපි පවුල ගැන පස කිය පවුල්ල ගැන අපි පස්සේ ගෙන ගන්නවා බොහොම පැහැදිලිව ගැම්බුරින් දැනට මං පාඩමට පිවිසීමක් විතිර තමයි වචන කිහිපයක් කියර දුන්නේ වෙලාවිදි කිව්වා ඔතෝතෝ මගේ මල්ලි ගැන් තව කෙනෙකුට කියව ං ඔතෝත කියන්නේ ඔබේ මල්ලි ගැන කියනවනම් ඔතෝත සං. මගේ නංගි ගැන කියනවන ඉමෝතෝ ඔබේ නංගි ගැන කියනවන ඉමෝත සං. එක් පොඩ්ඩක් මනසේ තියාගන්න. එතුරු දැම් මේ කියන්නේ මගේ මල්ලි ගැනනේ. එතකොට මගේ මල්ලි ගැන කියල. වතශිනෝ තෝත. වතශි නෝ කියන එක අවශ්‍යමද අතශ නෝ නැතුව අපිට කියන්න පුළුවන් මකොද ඔතෝත කියලා මම කියන්නේ අනිවාරය මගේ මල්ි ගැන මං ඔබේ මල්ි ගැනකවනං ඔතෝතු සං කියලා පාවිච්චි කරනවා මයි ඒක අනිවාරෙන්ම වියයුත්ත ඉතින් මම ඔතෝත කිය දැන් කියන්නේ කොහොම මම ගැන කියද්දි මගේ මල්ලි ැන මේ වාකෙන් සඳහන් කරගෙන යන්නේ ඉතින් වෙන කෙනෙක් වෙනවල්ලි කෙන ගැන හිතන්න ම සන්නෝ දැම්මෝත් නිවාරෙන් හගෙන ඉන්න කෙන දන්නවා ඒ කියන්න මගේ මල්ලි ගැන කියලා එකැන සන්පාවිචි කරන්න නැත්තේ තමන්ගේ මල්ලිට කියන එක ලිස්න නැතම් අහගනින්න කෙනාට අනිවාරයෙන්ම අවබෝධ වෙනවා. පැහැදිල්ද ඒක නිසා මම වතශිනෝ නොදා ඔතෝතුම ගක්ෂේ කියල කිව්වම ප්‍රමාණවත් වෙනවා. ඔන්න ආය අහගන්න මම ශිෂ්‍යේ වතශිව ගක්සේදස්. මගේ මල්ලිත් ශිෂ්‍යය කියනකොට වතශිනෝ නැතුව ඔතෝතුමෝ ගක්සේදස්. මම සන්න නොදා හිටියම ලිස්න නැත්තම් ම ස්සර හහින්න කෙන අහගෙන ඉන්න කෙන හොඳටම දන්නවා මේ කියන්නේ මගේ මල්ලි ගැනීම තමයි කිය. ඇම මේ වෙන පවුලෙන ගැන කියන විදිර නෙමේ දා තියෙන ඔතුෝත කියලා ඔතුෝතික ැන මගේ මල්ලි. අන් තව කෙනගෙ මල්ි ගැන කිවන ම හිතමු මෙතන කිව්වා මම ශිෂ්‍යය යුකිකො මහත්මියගේ මල්ලිත් ශිෂ්‍යේ. නානම්ම කියන්නේ යුකික සන්න ඔතෝත සන්මෝ ගක්ෂේදෙස් කියලා. ය ඔතෝත සන් කියලේ වෙලා මම පාවිච්චි කරනවා නමුත් දැන් අප ම ඔතෝට කියල ෙ රදැම් හම ඉස්සර හැන් ව ශිනෝ තියෙන කියන එක අගනින්න කෙනාට හොඳටම පැහැදිලි වෙනවා. වතරිස්තක. එහෙනම් මේවා්‍ය ආයිස්සරයක් මගත්තක කියන්න වතශිව දක්සේදෙස්. ෝතුම ගක්සේ දෙස්. වතශිව ගක්ෂේ දෙස්. ඔතෝතුම ගක්සේ දෙස්. වටශන දැම්ම කියල වැරදින මේ නමුත් අවශ්‍ය නැහැ කියනක අයි කිවත්්‍ය අවශ්‍ය නැහැ. අයිසරයක් කියන්න මෝචිද ඉශ්නි යොමිමශෝ. වතශිව ගක්ෂේ දෙස්. ඔතෝතුම ගක්ෂේ දෙස්. වතශිව ගක්සේදෙස්. ඔතෝතුම ගක්ෂේදෙස්. පවුල වෙන කෙන ගැන කිව්වත් හෙමයි. මම. ගැල ම මගේ නංගි ගැන වන මමත් ගැහැම් ලමක් කෙ හිතනක් මම ම ශිෂ්‍යයක් මගේ න නංග ශිශ්්‍යයක් කියනෙකට මම එතන ඉමෝත විතරක් දැම්ම නම් එහනම් මම කියන්නේ අනිවාරෙන් මගේ නංගි ගැන තේරුණානේ හැරි එහෙනම් ඊීනඟවාකෙටත් අපිම මේ බලන් මේ කියන්නේ මගේ අම්මගෙන් තව කෙනෙකුට සඳහනක් තර නම් මම කියන්නේ හ මෙත බැ ොරිකෝ මහත්මේගේ අම්මා ගුරුවරයක් යකුපේ මහත්මියගේ අම්මාත් ගුරුවරියයක් ද ප්‍රශ්නයක් අහනවා මෙ නොරිකු කියන කෙනගේ අම් තීච කෙනෙක් ඒවාගේම යුකකු මහත්මේගේ අ අම්මත් තීච කෙනෙක්ද ඕ යුකක මහත්මයගේ අම්මත් ටීච කෙනෙක් මෙතන අල්තය නොදදා කිවත්වාකේ ගැලපෙ නෑ හොඳට හිද ඒත් ොරික මත්මේගේ අම්ම ගරුවරිය යුක මහත්මේගේ අම්මත් ගරුවරයක්ද යුගගේ හත්මගේ අම්ම ගුරුවරිය අර වාකය එන්න ඕනේ රිදම එකන්න නැිවෙරෙන්නේ නැපි සිංහනය කතා කන්න වගේ මයි සිංහලනි එක ඉතර බල මං කියනවා නිමයි නිමල්ගේ අම්ම ටීච කෙනෙ සුනිලිගේ අම්මත් ්‍රීච කෙනනෙක්ද ඔහු සුනිලිගේ අම්මත් ්‍රීචි කෙනෙේ එහෙමනි අප උත්තර දෙන්නේ මංහනව ගාමිනීගේ තාත්තා සමාගම් සේවක සුනිලි තාත්ත් ස මාගම් සේවකයද? ඔ සුනිලි තාත්වත් සමාගම් සේවකේ නැත්නැත්තක් හොමද කියන්න නැහැහැ සුනිලි තාත් ස මාගම් සේවකේ නෙමේ සුලි තාත් සමාගම් සේවකයෙක් නමේ කියන්න න එකඟ වෙනවනන් තමයි ඒ දේමනන් තමයි අපි අල්තයන පාවිච්චි කරන්නේ ඒ ප්‍රකාශනය අපි උඩින් කියන ප්‍රකාශනය යටයටටත් සමානනන් තමයි අපි හල් තයන්න පාවිච්චි කරල්ලා වාක්‍ය සම්බන්ධ කරන්න දැම් මෙතන සමාන නිසා? ක මත්මේගේ අම්ම ගුරුවරයා යුකෙ මහත්මේගේ අම්මත් ගරුවර අදද මේ ප්‍රකාශන දෙක සමානද කියර බලන තමයි දෙන එක මෝදාල ඇහුවේ නමුත් මෙතන මෙතන එක සමාන නිසා නැවතත් අපි අල්තායන පාවිච්ි කළ තමයි නාම්පදක සබන්ධරේ මංහිතැන් ැන්නම් හොඳරම පැදිලි ඇතිේ අපි මේ වාකෙන එකත් අවසාන වශයෙන් ලියල බලමු බල නොරිකු මහත්මේගේ අම්මා කොහොමටන්නේ නොරිකොසන් නොරිකසන් නොරිකස ගේ අම්මා නොරිකසන් නෝ දැන් කොහමට කියන්නේ හා කියන්න පුළුවන්ද නොරික සංගය අම්මට පැහැ. නොරිකසග අම්මට කියන්නේ උකාසං මොකක්ද කියන්නේ උකාසං のりこさんのお母さん、お母さん、お母さんは、のりこさんのお母さんは顔で先生、先生ですか。はい。何がかなま。 නොරිකෝ සන්ගේ අම්මා තීච කෙනෙක්්ද ටීච කෙනෙක් කියලහන්න නොරික සන්ගේ අම්ම ටීච කෙනෙක් කියල තමයි ළඟ ප්‍රශ්නය අනෙ යුකිකෝ සන්ගේ අම්මත් ටීච කෙනෙක්ද යුකිකු සන්ගේ අම්මත් ටීච කෙනෙක්ද නොරික සග අම්ම ටීච කෙනෙක් යුකික සන්ගේ අම්මත් තීච කෙනෙද්ද ඔකාසං ඒත් ඔොකාසම්ම තමයි යුකකසන්න ඔකාසං දැම්මකදාවේ අම්මත් එක වගේ සමාන ප්‍රකාශනයක් අහන නිසා අපි මොකක්ද කරේ යුකිකොසන්න ඔකාසන්මෝ මොකද දහන්නේ සන්සේ ප්‍රශ්නයක් අහනවා සන්සේක ොන බල ආපහසරය නොරිකොසන්න ඔකාසන්ව සන්සේ යුකකසන්න ඔකාසන්ම සසේですか? ො කාසේ. යුකිික සන්න කාසම්ම සන්සේですか?යි! යුකිකම සන්න ඔකාසම්ම සන්සේදස්. මේ අම්මට කෙන ඔකාසං එක වෙනස් වෙන්නන්නේ කවුරු කතාකරත් මේ කතා කරන්න තමන්ගේ අම්ම ගැන නැවෙයි තමන්ගේ අම්ම ගැන කතා කරානං හහා කියේර කියන්නේ මෙෙන කෙනගගේ අම් ගැන කරන සියලුම ප්‍රකාශණ වලට අප කියන්නේ ඔකාසන් කියලා. ඔකාසන් අයිකන්න ඔකාසන්? ඔකාස එමන මේකත් අපි ලියල බලමු එනම් ඔන්න අපි ලියනවා යුකක මහත්මිය ගැම්මත් තීච කෙනෙක් කියලා හ ඩ යukiකසනො ඔකාසන් මෙතන ගන්න ඕනේ දේ මෙන්න මේක මට මේක තමයි ප්‍රධාන වශයම කියන්න ඕනේ උුණනේ අපේ වෙන කෙනක් ගේ අම්මක් හත්ත ගැන වෙන කෙනෙක් ඥාතීන් ගැන කියනකොට යොදන වචන වෙනස් කියන එක හ යුකෙකු සන්න ඔකාසන් උකාසන් මෝ අම්මාත් කාසන් මෝ お母さんも先生です。<noise> 先生です <noise> はい、ゆくこさんのお母さんも先生です。<noise> え,えなあっぴみてね。 බර අම්මාගුරුවරයක් අම්මාත් ඉංග්‍රසිුරිින් ගත්වොත් ඔෝසෝ මෙතනත් ඒ විදිහටම අම්මාත් ඕසෝ ඕක තමයියක් මේ මෝනිපාතෙන් පෙන්නුම් කරේ එහෙනම් හොඳට මතිකතියාගන්න අපි කොමද මෝනිි පාති පාවිච්ිරන්න කරම මුලු පාඩන පුරාම අපි පුරුදුනේක ඉතින් මංහිතනව අප පත ච ක ල ර් වාකයක් කියන කොටසහ ඒකර පිළිතුර ර් ත ොක් හොද හරියටම යොදන්න කියන එක පුරුදුුවනා. ඉතින් සියලුම ්‍රමල් පාඩනුත්තෙක්ක මේ ව්‍යාකරන කොටසත් තුරුුවවෙන්න නැමතර වතා ්‍යිහස කරන්න මංහිතනවා යාලට ඉක්මට වාකරයන පුොරදුදේ කියර හඟට පාඩිමසන් කරනා දෙව මතා නැවත හමවෙම එහන්නම් සුබදවස සයවනර.